බදතන උගසවනයේදී අපි දැන් සති ගණනාවක් පුරාවට ඔබව මේ ඕකිඩ් වගාව එහෙමත් නැත්නම් උඩ වැඩියා වගාව පිළිබඳව බොහොම හොඳ දැනුමක් අපි ඔබට ගෙනත් දුන්නා. එහි තවත් පියවරක් ඉදිරියට තියන තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඕකිඩ් වගාව ස්වංරැකියාවක් විදිහට ඔබට ඔබේ ජීවිතයට කිට්ටු කරගන්න අවශ්‍ය නම් ඒ දැනුමත් ඒ වගේම තමන්ගේ ගෙවත්ත මිදුල ලස්සන කරගන්න ඔබ මල් වවන්න ආස කරන ආදරය කරන කෙනෙක් නම් මේ මල්වලට ඒ සඳහා අවශ්‍ය දැනුමත් අපි බදා දනුගසවන ඔස්සේ සතියෙන් සතිය මේ ඕකිඩ් එහෙමත් නැත්නම් උඩ වැඩියා වගාව පිළිබඳව ඔබට ගෙනත් දුන්නා. අද දවසේදී අපි විශේෂ අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඕකිඩ්. ඔබට පේන වැතේ දැන් මේ මගේ මම ඉන්නේ මල් වත්තක් මැද්දේ වගේ. මේ මල් වලට මේ ඕකිඩ් පැලවලට මොන වගේ දේශගුණික පාරිසරික සාධකද බලපාන්නේ? ඒ පාරිසරික සාධක හරියාකාරව අපි සැපයුවොත් මොන වගේ ඵලදායක් අපිට ලබා ගන්න පුළුවන්? මෙන්න මේ කාරණා පිළිබඳව අද දවසේදී අපි සවිස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේ උඩවැඩියා අංශ ප්‍රධානි නිරෝෂණි අන්රාදි මහත්මිය නුගසෙවනට ඇවිල්ලා ඉන්නවා. අයිබෝන් ඔබට. අයිබෝන්. නිරෝෂණි මහත්මිය, දැන් මම හිතන්නේ මං හැඳින්වුවා හරි නේද? අපි කොහොමද මේක බලා ගන්න ඕනේ කියන එකනේ කෙටියෙන්ම කියනවනේ. ඒ බලා ගන්න ඕනේ කියන එකෙත් අපි අවධානය යොමු කරන්නේ මේ දේශගුණික සාධක. දැන් ඇත්තටම මේ කියන්නේ ඕකිඩ් කියන්නේ හරි සංවේදී ශාකයක්. ඉතින් දැන් මේකේ අපි මෙච්චර කල් කතා කරා මාධ්‍ය කොහොමද පාවිච්චි කරන්නේ, ඒ දේවල් අපි කොහොමද කරන්නේ කියලා. ඉතින් දැන් ඇත්තටම මෙතනදී මේ දේශගුණික தත් ගොඩක් බලපානවා මේ ශාකේ නිරෝගී වර්ධනයක් පවත්වාගෙන යන්න. ඒ කියන්නේ හොඳ ලස්සන මල් ගන්න, ඒ කියන්නේ මලේ ක්වලිටි එක, ඒ කියන්නේ මලේ ගුණාත්මක தත්ත්වය අපිට හරියට තියාගන්න මේ දේශගුණික தත් හරියට බලපානවා. හොඳයි, අපි මේ කතාව පටන් ගන්න කලින් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ ඕකිඩ් වගාව සම්බන්ධයෙන් ඔබටත් ඇති ප්‍රශ්න ගැටළු. මේ සති ගණනාව පුරාවට අපිත් එක්ක එකතු වෙලා හිටියා නම් ඒ ප්‍රශ්න ගැටළු වලට අද දවසේදී සජීව පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඉරෝෂණී මහත්මිය සූදානමින් ඉන්නෝ ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. අපේ දුරකථන අංකය ඔබට විරුද්ධයි මෙතෙන් පටන් 0112 5016 10 0112 5016 10 කියන දුරකථන අංකෙන් ඔන්න දැන් කතා කරලා ඕකිඩ් සම්බන්ධ ප්‍රශ්න විතරක් වොන්න අහන්න අපි. හොඳයි, අපි කියමු මේ දේශගුණය කොහොමද බලපාන්නේ මේ සංවේදී ඕකිඩ් ශාකයට. දැන් ඇත්තටම මේ ඕකිඩ් වලට කියන්නේ දේශගුණික සාධක තුනක් තියෙනවා. එකක් තමයි උෂ්ණත්වය, අනිත් එක තමයි ආර්ද්‍රතාවය, අනිත් එක තමයි සූර්යාලෝකය. මේ සාධක තුනම මේ ශාකයේ නිරෝගී වර්ධනයට බලපානවා. ඉතින් දැන් ඇත්තටම අපිට ගොඩක් වෙලාවට දැන් අපි උෂ්ණත්වයේ කතා කරනවා නම් උෂ්ණත්වය එකපාරට වෙනස් වෙන එක ඕකිඩ් වලට එච්චර හොඳ නැහැ. සාමාන්‍යයෙන් දිවාකාලී උෂ්ණත්වය රාත්‍රිකාලී උෂ්ණත්වය අතර යම් වෙනසක් තියෙන්න ඕනේ. කියන්නේ සෙන්ටිග්‍රේඩ් 10ක විතර වෙනසක් තියෙන්න ඕනේ. දැන් ඇත්තටම අපි පොදුවේ කතා කරනවා නම් ගොඩක් වෙලාවට කියන්නේ දිවාකාලී උෂ්ණත්වය තියෙනුනේ සෙන්ටිග්‍රේඩ් 25-30 අතර. රාත්‍රී කාලයේදී සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් 15ක විතර රාත්‍රිකාලී උෂ්ණත්වයක් තියෙන්න ඕනේ. ඇත්තටම දැන් අපි ගොඩක් වෙලාවට වැඩිපුර හදනවා මේ කියන්නේ ඩෙන්ඩ්‍රොබියම්, වැන්ඩා, ඔන්සීඩියම් කැට්ලියා ඒ වගේ ශාකවලට රාත්‍රී උෂ්ණත්වය අඩු වෙච්ච ගමන්ම වෙන දෙයක් තමයි මල් එන ප්‍රමාණය අඩු වෙනවා. දැන් ඇත්තටම මේ කාලෙදී මම හිතන්නේ කොළඹ ඒ තරම් ලොකු අඩුවීමක් වෙන්නේ නැතුව ඇති. නමුත් මේ කාලෙදී මේ ටිකක් සීතල ගතිය වැඩි රාත්‍රී කාලෙදී. ඒක නිසා ඩෙන්ඩ්‍රොබියම් වගේ ශාකවල මල් වෙන ප්‍රමාණය ගොඩක් අඩු වෙලා තමයි තියෙන්නේ. නමුත් අපි මේ ෆැලනොප්සිස් ගැන කතා කරන මේ වගේ ෆැලනොප්සිස් මලක් ගැන කතා කරනවා නම් මේ සුදු මල. ඔව්, සුදු මල. ඉතින් ඒ වගේ මලක් ගැන කතා කරනවා නම් රාත්‍රී උෂ්ණත්වය අඩු වෙච්ච ගමන්ම ගොඩක් වෙලාවට ඒකේ මල් එනවා. සාමාන්‍ය රාත්‍රී උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් 13ත් 15ත් අතර තියෙනවා. ඔබේ දකුණ මල. ඔව්, ඒකේ මල් අපි ගන්න නම්. මොකද රාත්‍රී උෂ්ණත්වය අඩු වෙච්ච ගමන් මේක වෙන දේ මල් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ දේශගුණික தත්ත හරියටම බලපානවා. ඒ වගේම තමයි මේ ශාකයට අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ ආර්ද්‍රතාවය කියන එක. වායුගෝලයේ තියෙන තෙතමන ප්‍රමාණය. මොකද සාමාන්‍යයෙන් මේ ගස් හැදෙන්නේ දියපාරවල් ළඟ තියෙන ලොකු ගස් උඩ. ඒ කියන්නේ හොඳ අවට තෙතමනයක් තියෙන තැන්වල. ඉතින් මේ අවට හොඳ තෙතමනයක් තිබුණොත් තමයි මේ ශාකේ අපිට يعني හොඳ නිරෝගී ශාකයක් හදා ගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක තමයි හොඳ මල් අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. නියලි තත්ත්වයක් යටතේ මේක හැදෙන්නේ නැහැ. ඔව්, දැන් ඇත්තටම අපි මේක මේසයක් උඩ පුංචි වෙලාවක් දෙන්න. අපි වෙලාව බලලා මේකට තවදුරටත් කතා කරමු. අපි මේ උඩ වැඩියා ශාකයට කොහොමද දේශගුණය බලපාන්නේ කියන කාරණාව කතා කරමින් සිටියේ කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා මේ අපි කතා කරන ශාක සම්බන්ධයෙන්. කවුද අපිත් එක්ක දුරකතරින් ඉන්න සුබදැසනක් ඔබට මොකද්ද ඔබතුමිට දැනගන්න තියෙන දේ මෙතුමියට යොමු කරන්න හැකියාව තියෙනවා? අයිබෝන්, මට දැනගන්න ඕන මේ මහත්මියගෙන් මල් එන්න අපි මොකද කරන්න ඕන? ගහ හැදෙනවා, මල් එන්න නැති පෝර දාන්න මොනවද දාන්න? පෝර
වගේ කියලා තමයි දැනගන්න ඕනේ. ඔව් දැන් ඇත්තටම ඒකත් මේ දේශගුණික තත්ත්වත් අපිට බලපානව මල් එන්න නම් මොකද ගොඩක් වෙලාට අපි දැන් ඕකිඩ් වලට හෙවන ඕන කියනවනේ. අපි ඕනාට වැඩිය මේ ශාකයට හෙවන දුන්නොත් මේකේ මල් එන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට සමහරක් වෙලාට අපිට දකින්න පුළුවන් මේ වගේ තද කොළ පාටක් මේ පැලේ. මෙන්න මේ වගේ තද කොළ පාටක් තියෙනවා, ගහ උස ගිහිලා තියෙනවා. ඒ කියන්නේ ඒ වගේම හොඳට නිරෝගීව ශාකේ තියෙනවා. නමුත් මල් එන එක අඩුයි. මොකද ගොඩාක් හෙවන ලැබිලා මේ ශාකෙට. ඉතින් අපිට පොහොර වගේ දෙයක් පාවිච්චි කරනවා නම් ගොඩක් වෙලාවට අපි මල් එන අවධියේ පැලවලට පොටෑසියම් වැඩි පොහොරක් පාවිච්චි කරන්න ඕනේ. අපි NPK අනුපාතය ගත්තම සාමාන්‍යයෙන් 6:30:30 වගේ ගත්තොත් නයිට්‍රජන් 6යි, ෆොස්ෆරස් 30යි, පොටෑසියම් 6යි. ඒ කියන්නේ පොටෑසියම් වැඩි පොහොරක් තමයි අපි ගොඩක් වෙලාවට මේ මල් එන අවධියේ පැලවලට පාවිච්චි කරන්න ඕනේ. එතකොට දැන් මේ අපි කලින් කිය හිටියේ මේ සමහරලාට රාත්‍රී උෂ්ණත්වය අඩු වුණාම සමහර ගස්වල මල් එන්නේ නැහැ. උෂ්ණත්වය අඩු වුණාම සමහර ඒවා මල් එන්න පටන් ගන්නවා. මොනවද ඒ ගස්? ඔව් දැන් ඇත්තටම අපිට ඩෙන්ඩ්‍රොබියම්, ඔන්සීඩියම්, කැටලියා වගේ ශාක රාත්‍රී උෂ්ණත්වය අඩු වෙච්ච ගමන්ම කියන්නේ මල් එන එක අඩු වෙනවා. ඒ වගේම මේ වගේ ෆැලනොප්සිස් දැන් මේ මෙතන තියෙන සිම්බීඩියම් වගේ ශාක රාත්‍රී උෂ්ණත්වය අඩු වුණාම තමයි මල් එන්නේ. දැන් ඇත්තටම මේ සිම්බීඩියම් ශාකේ දැන් මංගව තියෙන පැලේ මල් නැහැ. මොකද නුවර හැදෙන්නේ. නමුත් ඒකේ මල් එන්න නම් අපි නුවර එලිපැත්තේ තමයි හදන්න ඕනේ. සිම්බීඩියම් වගේ ශාකයක්. ඒකයි මගේ පැලේ මල් නැත්තේ. ඉතින් ඒක නිසා මේ අපි පැලේ පෙන්නමුකෝ. මේ තියෙන සිම්බීඩියම් ශාකේ. අපි බිමින් තියලා තියෙන කෙනේ අර හීනි දිගටි කොළ තියෙන්නේ. ඉස්සරහම තියෙන්නේ අන්නේ. ඉතින් හරේ ජාත්‍යන්තර වලට පොළ ඉහළින්ම තියෙන මල් වර්ගයක් තමයි සිම්බීඩියම්. නමුත් අපිට ලංකාවේ තියෙන දේශගුණික තත්ත්වය අනුව අපිට හදන්න පුළුවන් නුවර එළිය හග්ගල වගේ ප්‍රදේශවල. එතකොට දැන් මේ මම අහලා තියෙන දෙයක් තමයි මේ හිරු එළිය ප්‍රමාණය මේ ලැබෙන ඒ අනුව මලේ පාට තීරණය වෙනවා, පාට අඩු වැඩි වෙනවා. මේකේ සත්‍යතාවයක් තියෙනවද? එහෙමමත් නැහැ. නමුත් මලේ ක්වලිටි එකට බලපාන, මලේ ගුණාත්මක தත්ත්වේ පොඩි වෙනසක් වෙන්න බලපානවා ඒක. නමුත් අපි දැන් කියන්නේ එක එක වර්ගයට අනුව ලබා දෙන්න ඕන සූර්යාලෝක ප්‍රමාණය වෙනස් වෙනවා. දැන් අපි ඩෙන්ඩ්‍රොබියම් වගේ ශාක වලට අපි 50%ක විතර සූර්යාලෝකයක් දෙන්න ඕනේ. කියන්නේ අපි 50%ක් එකට සෙවන සපයන්න ඕනේ. දැන් අපි ෆැලනොප්සිස් වගේ මම අර පෙන්නපු සුදු පාට මල ඒක අපි කියන්නේ හදනවනේ 60%ක් විතර සෙවන දෙන්න ඕනේ. කියන්නේ 40%ක් විතර තමයි අපිට ඒකට සූර්යාලෝකේ සපයන්න පුළුවන්. දැන් සමහර වර්ග තියෙනවා. දැන් මෙතන තියෙන මේ අර්ධ නාලාකාර වැඳා, මේ වගේ නාලාකාර වැඳා, ඒ වගේ ශාකවල නෑ. මෙතන තියෙන්නේ මේ රෝස පාට මල. ඒ වගේ ශාක අපිට 100%ක් සූර්යාලෝකේ හදන්න පුළුවන්. ඒකට නෙට් හවුස් අවශ්‍ය නැහැ. 100%ක් අවුව තියෙන තැනක අපිට ඒක හදා ගන්න පුළුවන්. තවත් කාරණාවක් තමයි මේ අපි වරද්ද ගන්න තැනක්. කොහොමද අපි පසුබිම මේ බිම සකස ගන්නෙ? මොන වගේ තැනක්ද තෝරගන්නේ මේ ඕකිඩ් වගාව සඳහා? ඔව් දැන් ඇත්තටම අපි සාමාන්‍යයෙන් ඕකිඩ් එකක් මේක අපි ශාකයක්නේ, අපි උඩවැඩිය කියලා කියනවනේ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් බිම තියන්නේ මේ ඕකිඩ්ස්. අපි ගොඩක් වෙලාවට මේසයක් උඩ, ඒ කියන්නේ දැල් ගහපු මේසයක් උඩ තමයි තියන්නේ. සාමාන්‍යයෙන් අපි අඩි දෙකමාරක් විතර උස මේසයක් තමයි අපි එකට තෝරගන්නේ. ඒ වගේම අපි තැනක් තෝරගන්න ඕනේ මේ ඕකිඩ්ස් වලට. අපි නෙට් හවුස් එකක් හදනවා නම්, සෙවන නිවාසයක් හදනවා නම් ඒකට තැනක් තෝරගන්න ඕනේ. අපි ඒ තැන 100%ක් අවුව තියෙන තැනක් වෙන්න ඕනේ. අපි මොකද ඒ සෙවන දැලෙන් තමයි ඒකට සෙවන ලබා දෙන්නේ. ඒ වගේම 100%ක් අවුව තියෙන්න ඕනේ. ඒ වගේම වාතාශ්‍රය තියෙන ඕනේ. මේ තැන ගැන මේ කතා කරමින් ඉන්නේ, මේ තැන ගැනම ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නව දුරකතනේ. අපි ආට උත්තර දීලා අපි නැවතත් මේ පිළිතුරට එමු. දුරකතනේ රැඳී ඉන්න ඔබට සුබ දාසනා. හලෝ, සුබ දාසනා. ඔව්. මට දැනගන්න ඕන අර අපි වාණිජ වගාවල් ලෙස කරනකොට UV පොලිතින් එක අනිවාර්යෙන් උඩට ගහන්න ඕනද? ඔව් දැන් ඇත්තටම අපි UV පොලිතින් එක අපි පාවිච්චි කරන මදුන් මාධ්‍ය අනුව තමයි තීරණය කරන්න ඕනේ. අපි කොහොමවත් අඩංගු මදුන් මාධ්‍යයක් පාවිච්චි කරොත් UV පොලිතින් එක අවශ්‍යයි. මොකද ඒක ජලයේ රැඳෙන මාධ්‍යයක්. නැත්නම් වැස්සට මේක නිරාවරණය වුණොත් මේ පැලේ කියන්නේ මුල් කුණු වෙන්න බලනවා. නමුත් අපි පාවිච්චි කරලා තියෙන අඟුරු, උළු, පොල්ලිලි වගේ මදුන් මාධ්‍යයක් නම් අපිට මේ UV පොලිතින් එක අත්‍යවශ්‍ය නැහැ. අපිට පුළුවන් කියන්නේ net එක කියන්නේ මේ ෂේඩ් net එක සෙවන දැල විතරක් අපිට පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් අපි සෙවන දැලක් පාවිච්චි කරනවා නම් අඩි 10ක් විතර උසින් සෙවන දැලක් පාවිච්චි කරන්න ඕනේ. ඊට උසින් තමයි අපි UV පොලිතින් එක, ඒ කියන්නේ ඒක අපි කියන්නේ ෆ්ලැට් විදිහට ඒක සෙවන දැල පාවිච්චි කරනවා නම් ඒකට අපිට උඩට පොලිතින් එක UV පොලිතින් එක පාවිච්චි කරන්න පුළුවන්.
හොඳයි මං හිතන්නේ ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණා. අපි කතා කරමින් හිටියේ කොහොමද අපි තැන සකසගන්නේ සහ තැනක් තෝරාගන්නේ කියලා. දැන් දේශගුණික සාධක පාරිසරික සාධකත් එකක් තීරණය වෙනවා නේද? තීරණය වෙනවා. මොකද දැන් ඇත්තටම අපිට දැන් මම කිව්වා 100%ක් අවුව තියෙන තැනක් වෙන්න ඕනේ. හොඳ වාතාශ්‍රය තියෙන තැනක් වෙන්න ඕනේ. වැදගත්ම දේ තමයි අපිට හම්බෙනවා නම් හොඳ ආර්ද්‍රතාවයේ තියෙන තැනක්, වෙලක් අයිනේ වගේ තැනක් හැමෝටම ඒක හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ ආර්ද්‍රතාවයේ හොඳට තියෙන තැනක් අපිට තෝරගන්න පුළුවන් නම් ඒක වඩාත් සුදුසුයි. නමුත් අපිට ඒ වගේ තැනක් නැති වුණත් අපි දැන් පැල මේසෙ තියෙනවනේ, මේසෙ යටට අපිට ජලයේ යොදලා මේ තෙතමනේ වැඩි කරගන්න පුළුවන්. පස්සේ තෙතමනේ ගැන සැලකිලිමත් නෑ. ඇත්තටම මේක පස්සේ හදන ශාකයක් නෙවෙයි. අපි මේසයක් උඩනේ, මේසයක් උඩ තියන්නේ. එතකොට අපි බිම තෙත් කරන්න ඕනේ. අපිට බිමට අපිට දාන්න පුළුවන් චිප්ස් ගල් තට්ටුවක් දාලා ඒක වතුරෙන් තෙමන්න පුළුවන්. එහෙම නැත්නම් යතුකුඩු තට්ටුවක් අපිට බිමට දාලා වතුරෙන් තෙමලා තෙතමනේ වැඩි කරගන්න පුළුවන්. මොකද ඒ අතර තෙතමනේ තමයි ආර්ද්‍රතාවය තමයි තියාගන්න ඕන වෙන්නේ. දැන් අපි ඕගිට් ගැන දැනුවත් වෙනකොට විශේෂයෙන්ම අපි හිතන්න ඕනේ දැන් අර අප කලින් කිව්වා වගේ අපි මේක බොහොම සංවේදී ශාකයක්. මේ ශාකයේ සංවේදී බව අප වටහා ගැනීම තුළින්ම ශාකයේ මේ ගුණාත්මක භාවයට කොහොමද අපි ඒක වටහා ගැනීම තුළ අපි මේකට සත්කාර කරන්න පුළුවන් වෙන්නේ? ඔව්, දැන් ඇත්තටම අපි يعني වතුර නිවැරදිව දාන්න ඕනේ. ජලයේ යොදනකොට අපි අඩු වැඩි ප්‍රමාණය. ඔව්, ප්‍රමාණ අපි ඕනාට වැඩිය මේ ගහට වතුර දාන්න අවශ්‍ය නැහැ. මොකද මේක ආර්ද්‍රතාවයේ තියෙන එක කිව්වට අපි ඕනාට වැඩිය මේකට ජලයේ යොදන්න නරකයි. ඉතින් ඒක නිසා මේකට මේකනේ ප්‍රමාණවත් තරමට අපි ජලය යොදන්න ඕනේ. ඒ වගේම අපි ආර්ද්‍රතාවය තියාගන්න නම් බිම හැමතිස්සම බිම තෙත් කළා ආර්ද්‍රතාවය කියන එක තියාගන්න ඕනේ. ඒ වගේම අපි පොහොර නියමිත ප්‍රමාණයට අපි පොහොර යොදන්න ඕනේ කාලයට. මොකද අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ හොඳ අස්වැන්නක්. ඉතින් ඒක නිසා මොකද අපිට හොඳ අස්වැන්නක් ගන්න නම් අපි පොහොර යොදන්න ඕනේ. ඒ වගේ පොහොර යොදන්න ඕනේ. ඒ වගේම සමහරක් වෙලාවට දිලීර හානි, කෘමි හානි ඇති වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවටත් අපි ඒකට ප්‍රතිකාරයක් කරන්න ඕනේ. අපිට තවත් කෙනෙක් දුරකථනයෙන් ඉන්නවා. අපි ඇයටත් සමන් දෙමු. සුබෝදෑසනක් ඔබට. හෙලෝ. සුබෝදෑසනක්. හෙලෝ. ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මට දැනගන්න ඕනේ මගේ මේ චූටි පැල තියෙනවා. ඕකිඩ් වල චූටි පැල. ඒක මේ වැවෙන්නේ නැහැ. ඒක කොහොමද වවන්න මේ යොදාගන්නේ කියලා. ඊට මේක නිකන් දිය වෙලා යනවා වගේ වෙනවා. වතුර වැඩිකමක්ද කොහොමද කියලා මට දැනගන්නයි ඕනේ. මේ ඊටම තව මේ මගේ පරිසරය ගොඩක් තෙත වැඩි. එතකොට හංගොල්ලෝ අර චූටි වුණුත් වෙනවා. ඇත්තටම අපි ඕනාට වැඩිය වතුර දාන එකත් මම කියන්නේ ප්‍රශ්නයක් කියලා. අවට තෙතමනේ තිබුණට ඕනාට වැඩිය වතුර දාන නරකයි. ඉතින් ඒ වගේම තමයි ගොඩක් කාලවලට මේ පුංචි පැලවලට එන දෙයක් තමයි දිය මලං කෑම කියන රෝගේ. ඒ දිය මලං කෑම රෝගේ ඇති වෙනවා. ඉතින් අපිට ගොඩක් කාලවලට ඒ පැලේ කියන්නේ දිය වෙච්ච ඒ කෙනෙක් නරක වෙච්ච කොළ තියෙනවා නම් අපි අයින් කරන්න ඕනේ. ඒ වගේ කියන්නේ පැලේ කුණු වීමක් වෙනවා නම් අපිට පුළුවන් කැප්ටන් වගේ දිලිර නාශකයක් එකට පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේම අපි දැන් කියන්නේ වැස්ස වැඩි කාලදී වැඩිපුර පොහොර යොදන්න අරකයි. මොකද දැන් අපි අනිත් එක තමයි වැස්ස වැඩි කාලදී නයිට්‍රජන් වැඩි. දැන් අපි සාමාන්‍යයෙන් පුංචි පැලයකට නයිට්‍රජන් වැඩි පොහොර පාවිච්චි කරන්න ඕනේ. නමුත් අපි වැස්ස වැඩි කාලෙදී නයිට්‍රජන් වැඩි පොහොර පාවිච්චි කරන්නත් අරකයි. හොඳයි. ඉතින් අපි අද දවසේදීත් මේ උඩවැඩියා වගාව, එහෙම නැත්නම් ඕකිඩ් වගාව ඔබට ස්වයං රැකියාවක් විදිහට ඔබේ ගෙවත්ත විසිතුරු කරගන්න භාවිතා කරන්නට ඕනේ. ඒ අවශ්‍ය දැනුම තමයි ලබා දුන්නේ. අද දවසේදී ඒ වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වුණා පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේ උඩවැඩියා අංශ ප්‍රධානී නිරෝෂණී අන්ද්‍රාදි මහත්මිය. ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඕකිඩ් තවත් ලස්සන ඕකිඩ් ටිකක් එක්ක අපි තවත් සතියකදී හම්බ වෙමු. එතෙක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් ආයිකා.